සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න වාරාමලින් මලට මල් වියන් තනා ගන්න පින්වත් භවනාවක් මට කියලා දෙන්න ගොම් මෙහමුන් උල් වෙති සිතුම් සියතුන් මට කියලා දෙන්න හගුම් විහගුම් චුමාරියා අදර වෙනදා දකින කුල්මත් වෙලා ඉන්න එනර්ජටික් කෝච් මම දැක්කේ නැහැ මොකද යොමල් සවින් කියන්නේ මාර ටැලන්ටඩ් දෙන්නේ මේ දවස් ටිකේම අපි රිහර්සල්ස් කරනකොට මම දැක්ක දෙයක් තමයි ඒගොල්ලෝ they were struggling a lot ඒ ස්ට්‍රගල් එක චුට්ටක් අද මම දැක්කයි ඉතින් මම පොඩ්ඩක් අර ඒගොල්ලෝ වෙනුවෙන් පොඩ්ඩක් බොඩි වෙලා හිටියේ මම පුදුම විශ්වාසකින් හිටියේ මේ කියන්නේ මේ දෙන්නගේ බැටල් එක මාර බැටල් එකක් වෙයි කියන විශ්වාසෙන් හිටියේ ඒක මං හිතන්නේ ඒක හිතුවා වැඩි මං හැම වෙලෙම කියන දෙයක් තමයි yes it's a competition අපි ඒ කරන දෙයට අපි focus එක දිය යුතුයි හැබැයි at the same time enjoy and relax අපි relax වුනේ නැත්නම් ඒක පේනවා ඒ කියන්නේ don't get me wrong හොඳට සින්දු කිව්වා මං කියන්නේ ඔයගලන්ට තව කරන්න තිබ්බා කියන එක තමයි මම කියන්නේ thank you coach coach කසුන් දෙන්නගෙම සුළුසුළු අඩුපාඩුකම් තිබුණා ප්‍රොජෙක්ෂන් වයිස් ගත්තොත් ඇත්තටම යමාල් ටිකක් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන් මේ දෙන්න එකම ලෙවල් එකේදී ඇත්තටම වෙනසක් නැහැ කොච් ශෂික අද මේ ඉදිරිපත් කිරීමේදී මම හැබැයි දැක්ක මේ දෙන්නගේ හාමනිස් හොඳට බ්ලෙන්ඩ් වෙලා හොඳ ඉදිරිපත් කිරීමක් හොඳ ගායනයක් හොඳ පර්ෆෝමන්ස් එකක් මම දැක්කා මගේ මම නම් ඇත්තට මේක වින්දා හැබැයි මම පොඩක් වැඩිපුර හිත ගියා යමාල්ගේ පැත්තට මොකද ඔහුගේ පාවිච්චි කරපු වොයිස් එකෙන් පාවිච්චි කරපු වේරියේෂන්ස් සහ ස්ටඩි පැත්ත ටිකක් වැඩිපුර මම මගේ හිත ගියා මං ජයප්‍රාර්ථනා කරන දෙන්නට කෝච් බීඑන්එස් ඔබ නිරීක්ෂණයක් කොහොමද මං හිතන්නේ කින් මේකලන්ට කියන්න තියෙන්නේ ඔහොම වෙන්න හේතුව සමහර වෙලාවට ඒ තියෙන ඇඟ ඇතුලේ තියෙන දෙන්න නැතුව අපිට දැනෙන දේ දෙන්නේ නැතුව අපි පොඩ්ඩක් બ્લોක් කරගන්නේ mentally બ્લોක් වුණාම ඉතින් mental બ્લોක් එකක් තියෙනවා නම් ඒක clear කරගෙන I have power I'm going to do it කියලා ඒ level එක හදාගෙන යන්න ඕනේ එතකොට ආත්ම විශ්වාසය හරි සැරට එනවා ඉතින් මේ මෙතන මම උමාරියට කියන්න කැමතියි මේ දෙන්නගේ කවුද හොඳ කියලා තෝරන්න ලේසිම විදිය තමයි ගොඩාක් මහන්සිින් නැතුව කාසියක් උඩ දාලා තෝරන්න දෙන්නම එක වගේ හොඳයි. ඒකත් එක්කම මම කියන්නත් කැමති මම මේ වෙලාවේ
ඉන්න තැන තමයි කෝච් හෂිකා ඉන්න තැන මගේ ටිකක් වැඩි රහ දැනුනේ මට යෝමාල්ගේ. ඒතර ඒ වගේම දැන් දැන් ලෝරෙන්ජ් එකේදී ඔයා ස්කෝ කරා යෝමාල්ට වැටි. ඉතින් ඔය ඔව් ලෝරෙන්ජ් එක වාගේ දෙපැත්තක් තියෙනවා ඒක. ෆේක් යෝමා. දැන් මර ටික වෙලාවක් යනකම් කුමාරියට අපි කාසියක් දෙන්න. තෝරගන්න බැරි වුණා මේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහනේ. මේ කවුද මෙලඩි එක සිං කරන්නේ කවුද හාමිනේ එක සිං කරන්නේ මට ටිකක් හොයාගන්න අමාරුයි. ආයි සක්සස්ෆුල්. ඒක කොටස සක්සස්ෆුල්. දැන් කොච්චර හරි. එහෙමනම් ඒ අමාරු තීරණය ලබා දෙන්න. මේ දෙදෙනාගෙන් කාසි උඩ දාන්න අවශ්‍ය නැහැ. කවද ඔබ ගෙනියන්නේ කියලා අපිට කියන්න. මම ඉදිරියට ගෙනියන්නේ යෝමාල්ව.